ලංකාව විවාහ මංගල උත්සව රැසකට ඇය නර්තනයෙන් දායක වෙලා තියෙනවා. ඒ නිසාම ඇයට විවාහ මංගල උත්සව තිබෙන්නා වූ විවිධ සංකල්ප තේමාවන් පිළිබඳව මනා දැනුමක් තියෙනවා. ඇය තමයි අමාලි. මේ ඇයගේ ජීවිතේ ලස්සනම දවස. There's some chemistry. I think I know what it feels so right. Now I wanted so long to know. Now you're telling me you gotta let it go. Don't tell me I have to start all over again. Never thought this day would come. This is something that I wanted in my life. I realized you're the one. And you're telling me it's time to say goodbye. What's inside of my heart? It ain't gonna change. So it shouldn't be so easy to walk away. ඇයගේ විවාහ මංගල උත්සවයේ සිරි ඇය සම්ප්‍රදායන් දෙකකින් ඉටු කරා. මම බෝතිස් එක්කෙනෙක් නදේෂ් කැතලික්. ඉතින් අපි දෙන්නටම ඕන වුණා අපි දෙන්නගේ වෙඩින් එක සම්ප්‍රදායන් දෙකේම එකතුවෙන් කරන්න. මුලින්ම අපිට කරන්න තිබ්බේ චර්ච් වෙඩින් එක. තුනේ ඉඳන් හතර වෙනකම් පැයක කාලයක් අපිට තිබ්බ චර්ච් එකේ. චර්ච් එක තෝරගනිද්දී අපිට ඕන වුණා නදීෂ්ලගේ පේරන්ට්ස්ලායි අයියලා ඔක්කොම කරේ ඕල් සෙන්ස් චර්ච් එකේ වෙඩින් එක. ඉතින් අපිට ඕන වුණා අපේ වෙඩින් එකත් ඕල් සෙන්ස් චර්ච් එකේම කරන්න. හරිම ලස්සන චර්ච් එකක්. මං අපේ ලංකාවේ තියෙන චර්ච් වලින් ආසම එකක්. මම ඩාන්ස් කෙනෙක්. දකින්න දේවලුත් එක්ක ඒ දේවල් සමහර ඕනාවට වැඩිය දේවල් කරනවා ගවුන් එක. එතකොට පේන්නේ ඩ්‍රෙස් එක විතරයි. Taman එළියට එන්නේ නැහැ. මට ඕන වුණා මගේ ෆීචර්ස් වලින් මාව පේන විදිහට ඩ්‍රෙස් එක කරන්න. සූට් එක කරේ මිස්තිම්තියාස්ගෙන් අවුරුදුක ඉස්සලා එංගේජ්මන්ට් එකේ සූට් එක කරේ තියාමයි සොයා දන්නා මගේ මට හරියන එක මොකද්ද කියලා. ඒකම ආයතනට ගිහිල්ලා මම කරේ.
ඔහුගේ ඇඟට ගැලපෙන විදිහට ඔහුගේ ටොසින් ෆිට් ෂූට් එකක් නිර්මාණය කරගන්න තිබ්බා. ඒකත් ටක්සිඩෝ ෂූට් එකක් නිර්මාණය කරගන්න තිබ්බා. ඔව්වක් කලින් ඉඳන් ප්ලෑන් කරපු වෙඩින් එක මේක මම ගොඩ මාස 6කට කලින් ඉඳන් මට කතා කරා. ඔව්ට උමනාලා තිබ්බේ කොහොමද මේ වෙඩින් එකේ ඔහුට ලංකාවේ කොහොමද දැන් ඩිසයින්ස් තියෙන්නේ කොහොමද ඔහුගේ වෙඩින් එකේ තියෙන කාලේ කොහොමද ඔහුට ඒ ඩිසයින් එක යන්නේ කලස් මොකක්ද යන්නේ. ඒක ඔහුගේ ටීම් කලර් එක කොහොමද යන්නේ ඔක්කොම එලා අපිට උගක් මාස 6කට කලින් අපිත් එක්ක කතා කරා. නිතරම අපිත් එක්ක කතා කරලා රයිට් ගේ කලස් අරගෙන ගුරුන්ට මැච් කරනකොට අපි දන්නා ලංකාවේ මොකටද ලේසිය වැඩ කරන්න බ්‍රයිට් කලස් හතරක් වගේ තමයි මුලින් පාවිච්චි වෙන්නේ. ලයිට් කලර් සයිඩ් අයිවරි වයිට් සුගර් වයිට් එහෙම නැත්නම් ෂැම්පෙන් කලස්. මගේ අයිඩියාසුත් එක්ක එකතු වෙලා තිම්සියස් රෙකමන්ඩ් කරා මට හොඳ විදිහ. සෝ ඒ නිසා චර්ච් එක සෙරමොනි එකට මට හොඳ සූට් එකක් කරගත්තා. තීම් කලයක වුණේ මරුන්. ඉතින් මරුන් කියවම එක පාටමිනි රෝස් එක. සෝ බුකේස් කරේත් ඔක්කොම රෝස් හෙර හෙයා ඩ්‍රෙසින් ඔක්කොම හෙයා ස්ප්‍රිග්ස් හෙම අපි කරේ රෝසස් වලින්. අමාලියාගේ බ්‍රයිඩල් ජුවල් නිර්මාණය කරගත්තේ මේ සම්ප්‍රදාය දෙකටම ගැළපෙන ආකාරයෙන්. ඉගෙන අපි කතා කරන්නේ ශෂිනි පැස්කුව සමඟ. අමාලි තෝරගත්ත සම්ප්‍රදාය දෙකටම ගැළපෙන ආකාරයෙන් ඇගේ ස්වර්ණ ආභරණ කොහොමද නිර්මාණය වුණේ? අමාලි ඉස්සෙල්ලාම ඩ්‍රෙස් කරේ ෆ්‍රොක් එකක් දේවස්ථානය සඳහා. ඊට පස්සේ තමයි පෝරුවට එයා කැන්ඩියන් ඩ්‍රෙස් එකකින් සැරසුනේ. අපි ඒ දෙකටම හරියන විදිහට එක පැත්තකට ස්ප්‍රෙඩ් වෙච්ච නෙක්ලස් එකක් තමයි අමාලි වෙනුවෙන් නිර්මාණය කළේ. මොකද ඇයට අවශ්‍ය වුණා ගොඩක්ම මොඩර්න් නෙක්ලස් එකකට යන්න. අපි එක පැත්තක් ස්ප්‍රෙඩ් වෙලා අනිත් පැත්ත සිම්පල් එන විදිහට තමයි අමාලිගේ නෙක්ලස් එක 22 කැරට් yellow gold සහ white stones යූස් කරලා නිර්මාණය කරේ. එයත් ඇයටම විශේෂිත වූ නිර්මාණයක්. ඒ වගේම වෙඩින් රින්ග්ස් දෙක ගැන කතා කරොත් එයත් එකිනෙකට සමාන වෙන පරිදි තමයි ඩිසයින් එක කළේ. groom ring එකේ white stone එකකුත් අමාලිගේ ring එක plain band එකක් ආකාරයෙන් තමයි අපි ඒක නිර්මාණය කළේ. මාරුතේ වෙලමින් ඇස්දිහා බාලන් ඔබමට ආදරේ කීයූ මතකය හීනයක් වගේ. ඇත මීදුමේ දිදුලන පුන්සඳක් වගේ එලියයි ඒ හැඟුම් හිතේ ඔබමය ජීවිතේ මගේ. There was only you and me. We were young and wild and free. Now nothing can take you away from me. We've been down that road before, but that's over now. You keep me coming back for more. මගේ කැන්ඩියන් එක ගොඩාක් ඒකත් සිම්පල් නා. මොකද මට ඕනුනේ ඇත්තටම මාව එළියට පේන්න. ඇඳුමනෙමේ ඉතින් ඒකෙන් ධනංජය සෑහෙන දෙයක් කරා එතනදී. කැන්ඩියන් එක මට උනුනේ අත ත්‍රී කාට් කරන්නේ.
තිබ්බේ අපිට පෑක කාලයක් චේන්ජ් කරන්න. ඉතින් ඒක නිසා මම හිතුවා හරි චර්ච් එකට වෙනම කට්ටියකුයි පොරොට වෙනම කට්ටියක් කරද්දී අසේක තමයි මගේ බ්‍රයිඩ්ස් මේඩ් කෙනෙක් වුණේ අසේක විජේවර්ධන චන්නසගේ දුව. මම වෙඩින් එක ප්ලෑන් කරන්න කලින්ම කියලා තිබ්බා ඔයා තමයි මගේ බ්‍රයිඩ්ස් මේඩ් වෙන්නේ කියලා එයාටත් ඒක ඔළුවේ තිබ්බා. එයයි මගේ නංගි හිටියේ අපේ කසින් නංගි මගේ. ඉතින් ඒගොල්ලොන්ගේ කලර්ස් උනේ මරූන්මයි. මොකද මට ඕන වුණා ෆොටෝ එක ගද්දි මුළු ගෲප් එකම, කියන්නේ චර්ච් එකේ බ්‍රයිඩ්ස් මේඩ්ස්ලා ඒ කට්ටියයි අපේ කට්ටියයි පූර්ව කට්ටියයි ගද්දි එකම කලර් එකක් ගියා නම් ලස්සනයි කියලා. මොකද කලර්ස් දෙකක් ගියා නම් එතන පොඩි මැච් වෙන්න ඇති ගැතියක් තියෙයි කියලා මට හිතුණා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලෝ තුනේ මරූන් ඇන්ඩ් ගෝල්ඩ් ඔෂන්ස් ඔෆ් හાર્ට් day after day and that's lonely. ඇත්තරම වෙඩින් කපල් එක වෙඩින් එකක් කව කරද්දී මේ දෙන්නගේ අදහස් ගොඩක් ඉම්පෝර්ට් වෙනවා අපේ අපේ පැත්තෙන් නිර්මාණ කරද්දී. ඇත්තරම එතනදී අමාලි සහ නදීෂ්ගේත් හෙතුම් පෙතුම් ගොඩක් ඉම්පෝර්ට් වුණා. මොකද ඒ ඉවෙන්ට් එක අපිට වීඩියෝග්‍රැෆි සහ ෆොටෝග්‍රැෆි පැත්තෙන් කැප්චර් කරන්න. එතනදී අනිත් වැදගත්ම දේ තමයි අමාලි එතරම් ඩාන්ස කෙනෙක්, චන්න විජේවර්ධන ඩාන්සින් ගෲප් එකේ ඩාන්ස කෙනෙක්. ඉතින් එතනදී අමාලිට අවශ්‍ය වුණා මොඩර්න් සහ ට්‍රැඩිෂනල් කියන දෙකම බ්ලෙන්ඩ් කරලා එයාට ඒ පික්චර්ස් සහ වීඩියෝ කියන දෙකම කැප්චර් කරන්න. ඉතින් එතනදී ඇත්තරම අපිට ඉවෙන්ට් එකේ චැලෙන්ජ් එකක් තිබ්බා. ඇත්තරම මොකද චර්ච් එකක් සහ පෝරුවක් කියන දෙකක් තිබ්බයි. Bye.